ජේෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන් ෆින්ටෙක්ස් ෆිනෑන්ස් විශ්වාස ස්ථාවර තැන්පතු සඳහා 12.86% ආකර්ෂණීය පොලි අනුපාතයක්. මෙතුමා චමුදිත කියන මාධ්‍ය විද්‍යාගේ ප්‍රශ්නය ගැන කිව්වා. ඔහුගේ නිවසට ගල් ප්‍රහාර සහ සූචි ප්‍රහාර එල්ල කළ තියෙනවා. නමුත් ඔහුට ශාරීරික හිංසාවල් සිදු කර නැහැ. මේ සම්බන්ධයෙන් මෙතුමා කිව්ව පරිදි පිළියන්දර ගරු මහේස්ත්‍රේත් අධිකරණයේ ඉල්ලීමකට අනුව එමගින් අපරාධයක වින්දිතයන්ගේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. ඒ නියෝගය පොලිස්පතිතුමා වෙත ලැබීමෙන් පසු අදාළ පළ පනත අනුව කටයුතු කරන උපදෙස්පතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත යොමු කරලා තියෙනවා. ඒ උපදෙස් ලැබෙනකන් එම නිවාස සංකීර්ණයට ඇතුළු වෙන තැන පොලිස් නිලධාරීන් යොදවලා සෑහෙන ආරක්ෂාවක් පනවලා තියෙනවා. ඒ වගේම තමයි චමුදිත මාධ්‍යවේදියාගේ ගෙදර ගේට්ටුවේ බොහෝ කලක ඉඳන් පොලිසියේ පොතක් දාලා තියෙනවා ගරු කතානායකතුමනි. එදත් ඒ පොලිසිය පොත රාත්‍රී 12:45 පොලිස් නිලධාරීන් ගිහිල්ලා විමර්ශනය කරලා අත්සන් කරලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා තියෙන දෙකට. ඉතින් ඒ වගේම තමයි තවත් ජංගම මුරු සංචාර වලින් ඔහුගේ නිවසේ පිළිබඳ අවට ප්‍රදේශය ජංක මුරසාර විතින් ආවරණය කරනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ මගින් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා බලන්න. ඒකම මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච හැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නිවසට ගියා. ඊට පස්සේ සොකෝ අර විශේෂඥ කණ්ඩායමක් ගියා. ඒ වගේම සුනකින් දැම්මා ඉවල්ලන්න. ඒ වගේම CCTV කැමරා 92ක් විශ්ලේෂණය කරනවා. අපැහැදිලිව අපි මොරටෝ විශ්වවිද්‍යාලයට එවලා තියෙනවා පැහැදිලි කරගන්න සමහර වාහනවල තියෙන අංක දහඩු බලන්න. ඒ වගේම තමයි කුළුණු වලින් දුරකථන විශාල සංඛ්‍යාවක් දැනටමත් විශ්ලේෂණය කරගෙන යනවා. ඒ වගේම තමයි හිරු මාධ්‍ය තුලින් රුපියල් 105ක ත්‍යාගයක් පිරිනමලා තියෙනවා කාට හරි මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න. ඒ හිරු මාධ්‍යයට ඒ තොරතුරු ලැබුණොත් ඒව පොලිසියට දුනොත් ඒවත් විමර්ශනය කරන්න පුළුවන්. ඔබතුමා කිව්වා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නිලසා නිල නොලත් හස්තයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. ඔබතුමා මම හිතන්නේ මේ ජෙනීවා මානව හිමිකම් සතිවාරය ඉලක්ක කරගෙන තමයි කරන දුෂ්ට ප්‍රකාශයක් ඇටියට තමයි ඉතාම කනගාටු එකට. ඉතින් මේ වගේ කාලෙක මේ වගේ චෝදනා කිරීම මම හිතන්නේ ඒ සතිවාරය ඉලක්ක කරගෙන කරන්න කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඊට පස්සේ මේ වගේ රට පාවලා දෙන්න ප්‍රකාශ කරන්න එපා කියලා ඔබතුමා ඉල්ලා සිටිනවා. කිසිම දවසක මගේ ක්‍රියාකලාපය තුළ මොනම ජාත්‍යන්තර සභාවකදීවත් රට පාවා දෙන්නට මමවත් සමගි ජන බලවේගයවත් කටයුතු කරලා නැහැ. ඒ නිසා කරුණා කරලා මේ චමුදිත සමරවික්‍රම මැතිතුමා ප්‍රමුඛ මාධ්‍යවේදී ශේෂ්ත්‍රයට එල්ලවෙන ප්‍රහාර මේ වගේ ඉතාමත් පටු ආකාරයේ අර්ථකථනයකට ලක් කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම ඔබතුමා දැන් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. ඒකට පැහැදිලි කිරීම අවශ්‍යයි. ඇයි උසාවි නියෝගයේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ චමුද්දිත මැතිතුමාගේ ආරක්ෂාව පූර්ණ ලෙස ලබා දෙන්න? දැන් ඔබතුමා කිව්ව හරියටම 12:45ට පොත අස්සම් කරන් පස්සේ තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. එතකොට මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායම හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ නැති පොත අස්සම් කරපු වෙලාවත්. එතකොට මේව පිළිබඳව සමාජයේ ලොකු කුතුහලයක්, ලොකු කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. උන්නාසලගේ ක්‍රියාකාරකම් තුල තමයි අද රජය ප්‍රමුඛ මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා කියන ඒ වැඩපිළිවෙලට වග කියන්න ඕන. විපක්ෂයේ අපි නෙමෙයි ඔබතුමන්ලා. ඒ නිසා බොහොම වැරදි ඔබතුමා මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ජිනීවා මුල් කරගෙන අපි මේ ප්‍රකාශය කරයි කියන ඒ බොළඳ ප්‍රකාශය, ඒ පහත් ප්‍රකාශය මම දකිනවා ඒක මහා නින්දිත තුච්ච ප්‍රකාශයක් හැටියට. ඒ මොකද කිසිම දවසක මොනම ආකාරයකදීවත් අපි ජාත්‍යන්තරත් එක්ක සාකච්ඡා කරනකොට රට පාවා දෙන කතා කරලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කිසිම දවසක එහෙම කරලා නැහැ. කොහොමද සුදියම තමයි. නිසම විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාට ගින් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ප්‍රශ්نين පැනලා යන්න නැතුව චමුද්දිත සමරවික්‍රම මැතිතුමාට ඒ ලබා දිය යුතු ආරක්ෂාව ලබා දෙන්න. දැන් ඔබතුමා දන්නවනේ මේ ප්‍රශ්නේ අහපු නිසානේ මේ කලබලයට ඊයේ රෑ ඉඳලා මේ නිවාස සංකීර්ණයට අර පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ ඊයේ රෑ නිසා ඊයේ රෑ ඉඳලානේ. මම මේ ප්‍රශ්නේ අහන්න ඉස්සලා චමුද්දිත මහත්මයාත් එක්ක කතා කළා මේ ප්‍රශ්නේ අහුවේ. මම ඒක එලිපිටම කියන්නම්. මං එතුමගෙන් ඇහුවා උසාවි නියෝගයේ ක්‍රියාත්මක වුණාද, ආරක්ෂාව ලැබුණාද? මට දැනගන්න ලැබුණා කලබලයට මේ ප්‍රශ්නේ අහපු නිසා මීට පැය කිහිපයකට පෙර ආරක්ෂාව ලබා දුන්නා කියන නිවාස සංකීර්ණයට. ඒ වගේ මං නෑ ඒ වගේ මං මතක් කරන්න කැමති දලස් සලහපෙරුම මැතිතුමාගේ නම සඳහන් වුණු නිසා මං කියන්න කැමති එතුමා මෙන්න මෙහෙම දෙයක්
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේ ප්‍රහාරයට රජයේ සම්බන්ධ නැහැ කියලා. හැබැයි මේක මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායම අත්අඩංගුවට ගන්නට අපොහසත් වුණොත් එතුමත් නිගමනයට එනවයි කියලා රජය මේකට සම්බන්ධයි කියලා. ඒකත් හොඳට ඔබතුමා හිතේ තියාගන්න. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.